Honorable Minister Speech Sanaik. Garu Sabahapati Tumeni, Obatumanta Bohoma Stuti, Mata Avasthawa Laba Dima Pilibandawa. Palamen Ape Anuru Kumara Tantrithuma, Me Malambe Vaidya Vidyale Pilibandawa, Saitama Ayathane Pilibandawa Idiripat Karapu Moolika Tharka Thuna. Eka Thamai BOY Anumathiyak Naha. Ita pahadiliwa wagakime mang obathumalata kiyana mang obathumala athara pat karana eka BOY anumathiya thiyena. Deweni eka thamai saukhya amatyansha anumathiyak naha. Mama wagakimen kiyenawa ape mantrithuma metana innawa COP sabahapathithuma mang etumata kiyana naha saukhya amatyansha anumathiyak thiyenawa vitarak nevey saukhya amatyanshe homagama saha avisavella සායන ආරෝග්‍ය ශාලා ලෙස දියුණු කරලා පාවිච්චි කරන්න දීපු අනුමැතියකුත් එක්ක දෙකක් තියෙනවා. ඒ නිසා එතුමාගේ දෙවෙනි තර්කයත් සම්පූර්ණයෙන් වැරදි. තුන්වෙනි තමයි UGC අනුමැතිය නැහැ. UGC එකට අනුමැතියක් දෙන්න බෑ. නමුත් UGC එක BOI ආයතනයේ මේ ලියාපදිංචි සඳහා UGC එකෙන් ඉල්ලපුවම UGC එක කියලා හරිය. මේකට මේ ලියාපදිංචිය සඳහා අපේ සම්බන්ධයක් නැහැ කියලා ඒක පිළි අරගෙන BOI මේ සහතිකේ දුන්නා අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා එනවා ඔබතුමාට මම ගෙනල්ලා දෙන්න කැමති BOI සහතිකේ ඔබතුමා අතර දෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එක අනුමැතියක් නෙවෙයි අනුමැතියින් දෙකක් තියෙනවා දෙකම මම ඔබතුමාට ගෙනල්ලා දෙනවා ඉන්නේ මං ඉතින් මං කියනකම් මට බාධා කරන්න එපා තුන්වෙනි කාරණේ තමයි UGC එකේ අනුමැතිය නැහැ කිව්වා UGC එකෙන් අපෙන් අහපුවාම UGC එකේ වෙලාවේ කිව්වේ මේ BOI රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක අපේ සම්බන්ධයක් නැහැ ඒ නිසා අපෙන් ඒකට බාධාවක් නැහැ කියලා ලියුමක් දීලා තියෙනවා ඒ අනුව BOI අප්‍රෝල් එක හම්බුණා තව කාරණයක් ඔබතුමාට මම කියන්න කැමතියි දීලා තියෙනවා මම ඒ සහතික ඔබතුමාට දෙනවා ඔබතුමාට සහතිකෙන් ගෙනලා දෙනවා මේ ගරු සභාපතිතුමනි මම කියන කාරණේ තමයි අපේ ලංකාවේ නීති අනුව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ලියාපදිංචි කරන්න BOI අප්‍රෝල් එක ඕන නැහැ. ඒකට අවශ්‍ය සමාගම් ලියාපදිංචිය පමණයි. සමාගම් ලියාපදිංචිය පමණයි ඒකක් තියෙනවා. හැබැයි මේ ආයතන BOI අප්‍රෝල් එකක් තියෙනවා. තුන්වෙනි එක තමයි ඔබතුමා කිව්වා වෛද්‍ය සභාව එකඟ නැත්තම් ඇමතුමාට තියෙන එක පාර්ලිමේන්තුවට ගෙනලා ගැසට් කරන්න. ඒක වැරදි. මේ පනතේ ඔබතුමා බැලුවොත් මේ පනතේ පැහැදිලිව තියෙනවා ඇමතුමාට ක්‍රම තුනක් ක්‍රියාත්මක කරන්න. එක තමයි මේ ඇමතුමාට පුළුවන් ඒක විසි කරලා දාලා නියෝගයක් කරන්න මේක මේ අයව වහම ලියාපදිංචි කරන්න කියලා. පණිවිඩය තියෙනවා. පණිවිඩය එක දෙක පුළුවන් එතුමාට දෙක පුළුවන් එතුමාට කරන්න. එතුමාට සහිතමකට ලියලා වාර්තාවක් ගෙන්නගෙන ඒ අනුව නැවත කියන්න පුළුවන් මේක ගැන සලකා බලන්න කියලා. තුන්වෙනි කාරණේ තමයි එතුමාට පුළුවන් මේ පිළිබඳව ඔබතුමා කිව්ව විදිහට ගැසට් කරලා ඒක අවලංගු කරලා දාන්න. ඒ නිසා ඇත්තටම මේ උපාධිය මේ වෛද්‍ය උපාධි ආයතනයක් හැටියට ලියාපදිංචි කරපුවම වෛද්‍ය සභාවේ අනුමැතිය එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඇමතිවරයාට ඕන වෙලාවක දෙන්න පුළුවන්. ඉතිහාසයේ ඇමතිවරු රේණුකා මැතිණිය, පෞසිය ඇමතිතුමා සයිතම් එකේ තීන්දුව පැත්තකට විසි කරලා මේ නියෝග දීලා තියෙනවා SLMC එකේව බාර අරගෙන ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතිහාසයේ ඒ පනතේ ඒ බලේ පහදිලිව තියෙනවා. හැබැයි ඒක කරේ නැහැ රාජිත ඇමතිතුමා. එතුමා මේක අධිකරණ මේ ක්‍රියාමාර්ගයකට යන්න ඉඩ දුන්නා. ඉඩ දුන්නා. ඒකේ එතුමාගේ ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණේ. එතුමා මේ ඒක තීන්දුව ගත්තේ නැහැ. අමාරු වැඩේ මම කරපු වැඩේ. ඒක තමයි උපාධි ප්‍රදානය කිරීමේ බලය පැවරීම. ඒ සඳහා මම ඔබතුමාට දෙන්න කැමතියි. අපි කණ්ඩායම් 18ක් යවලා තියෙනවා. මේ පළවෙනි කණ්ඩායම කාලපොන්ස එකක් තියෙනවා. මහාචාර්ය කාලපොන්ස කම ඇතුමක් තියෙනවා. UGC එකෙන් මේකේ කාලපොන්ස කම ඇතුමත් එකඟ වෙනවා. මේ සාහිත්‍ය මාත්‍යෙන ඉස්සරහට ක්‍රියාත්මක කරගෙන යන්න. මේ තියෙන වාර්තා සියල්ල. මම ඔබතුමාලාට බලන්න දෙනවා. ඔබතුමා මේ ගැන උනන්දුවක් දක්වන නිසා මම කැමති මේ ගැන දෙන්න. ඊළඟට ඔබතුමා කිව්ව ප්‍රධාන තර්කය තමයි මහාචාර්ය සෙරිත් දීන්ගේ ප්‍රධානත්වයෙන් යවපු කමිටු වාර්තාව. මේ මා ළඟ තියෙනවා මේ වාර්තාව. මේක මේ ෂෙරිප් ඩීන් තමයි මට දුන්නේ. මේ අසංකර.
මේ වාර්තාවේ අන්තිම පිටුවේ එතුමා කියනවා, මම වෙච්චද එතුමට කියන්න. එතුමා කියනවා මේක කොන්දේසි යටතේ මේ the inspection team recommend that the SLMC recognize the graduate of the Faculty of Medicine Saitam as a suitable for the provincial registration subject for the following conditions. මේ දාලා තියෙනවා. මේක අයින් කරලා මේක වෙච්ච දේ ඔබතුමාට මම කියන්න. ඔබතුමාට ඔක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඇත්තටම ඔය වෛද්‍ය සභාවේ හැසිරිච්ච ආකාරය ගැන මම දෙකක් තුනක් කියන්නම්. ඒ වගේම වෛද්‍ය සංගමය කරපු දේවල් ගැනත් මම දෙකක් තුනක් ඔබතුමාලට කියන්නම්. මේ වෛද්‍ය සභාවේ නියෝජිතයා ඔය ෂෙරිෆ් ඩීන්ලත් එක්ක ඔය පරීක්ෂණයට ගියේ නැහැ. එයා ගියා ඊට දවස් 3-4කට පස්සේ. ගිහලා මිනිහා වෙන වார்த்தාවක් අරගෙන ආවා. නෑ ගිහිල්ලා එයා ඒ පස්සේ ගිහිල්ලා ඉන්න මං කියනකන් අහන්නකෝ. දැන් මේ කණ්ඩායම ගිහිල්ලා මේ දීපු වார்த்தාව මා ළඟ තියෙනවා. මම මේක ටේබල් කරනවා. මේක කියනවා ප්‍රොෆෙසර් ෂෙරිෆ් ඩීන්ගේ ටීම් එක මේක ලියාපදිංචි කරන්න සුදුසුයි කිය. ඊට පස්සේ දවස් 3කට පස්සේ මේකේ හිටපු වෛද්‍ය සභාවේ නියෝජිතයා තනියෙන් යනවා. එයා හතර පස් දෙනෙක් එක්ක යන්නේ නැති වෙන්නේ. ගිහිල්ලා ඉන්න ගිහිල්ලා ඇවිල්ලා තමයි මේක වෛද්‍ය සභාවට ඉදිරිපත් කරපුවාම වෛද්‍ය සභාවේදී මේක සම්පූර්ණයෙන් වෙනස් කරලා වෙන තීන්දුවක් ඇමතිවරයාට යන්නේ. මේක තමයි ඇත්ත. මේ කාරණේ හිඳ මම ඔබතුමාට කියන්න කැමති. ඔබතුමා කිව්ව මූලික තර්ක ෂෙරිෆ් ඩීන්ගේ රිපෝට් එකෙන් මේක අනුමත කරනවා. දෙක මේකට BOI ලයිසන් එක තියෙනවා. මේකට සමාගම් රෙජිස්ට්‍රේෂන් ලයිසන් එක තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එක අනුමැතියක් නෙවෙයි දෙකක් ලැබිලා තියෙනවා. UGC එක කිව්වා මේක අපිට BOI රෙජිස්ට්‍රේෂන් එක සඳහා මේක අපට අදාළ නැහැ කියලා. මේ කතාව තමයි ඇත්ත කතාව. ඒ නිසා ඔබතුමාගේ මේ මූලික කතාවට මට කියන්න තියෙන ඉතර අපේ රමේෂ් මන්ත්‍රීතුමාගේ කතාවට එතුමා කියන්නේ වෛද්‍ය විද්‍යාලය අර වෙන ඕන පෞද්ගල විශ්වවිද්‍යාලයක් පටන් ගත්තට කමක් නැහැ කියලා වගේ තමයි එතුමා කිව්වේ. එතුමා කිව්වේ මේ වෛද්‍යවරුන්ට අහුම්කම් දෙන්න කියලා. මම කියන්නෙත් ඒක තමයි. ඇත්තටම මේ හොර වෛද්‍ය සංගමයට නෙවෙයි. ඔය වෛද්‍ය සංගමේ ඔය වෛද්‍යවරු 4-500ක් එකතු වෙලා හදාගන්න එකක්. ඔය වෛද්‍ය සංගමය හැමදාම සගේ වෛද්‍ය නිලධාරින් සංගමය ගැන මම මේ කියන්නේ. මම ඒක ගැන කියන්නම් ඔබතුමාට. ඒක ගැන නෙවෙයි මමත් කියන්නේ වෛද්‍යවරුන්ගෙන් අහන්න. වෛද්‍යවරුන්ගේ දරුවෝ තමයි 4-3ක් වෛද්‍යවරුන්ගේ දරුවෝ සහ ඔය විශ්වවිද්‍යාලවල ඉන්න මහාචාර්යවරුන්ගේ දරුවෝ තමයි 4-3ක් ඔය මාළඹේ වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්න. ඒ නිසා මාත් කැමති එතුමා කිව්වා වගේම මේ පිළිබඳව වෙන්න ඇති. මේ කොහොම හරි නෑ මම මේ කියන කෙනෙක් මට කරදර කරන්න එපා. ගරු සභාපතිතුමනි, අපේ පහුගිය රජයේ ප්‍රතිපත්තිය ඉතාම පැහැදිලි. අපි තමයි කොතලාවල විශ්වවිද්‍යාලය පටන් ගත්තේ. ඒක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හැටියට පටන් ගත්තේ. ඒක වෙනම පනතකින් පටන් ගත්තේ. අපි තමයි ඉංජිනේරු උපාධිය ප්‍රදානය කරන උපාධි ප්‍රදාන ආයතන 8කට උපාධි ප්‍රධාන කිරීමේ බලය දුන්නේ. අපි තමයි සිබායකට බෞද්ධ උපාධි පිරිනමන ආයතනයක් හැටියට ඒකට අවශ්‍ය උපාධි ප්‍රදානය කිරීමේ බලය දුන්නේ. අපි තමයි සනසට දුන්නේ. අපි ඒ වගේ උගකට දුන්නා. මොකද අපි හිතනවා අපේ ප්‍රතිපත්ති අනුව නිදහස් අධ්‍යාපනය රැකගන්නවා වගේම අධ්‍යාපනයේ නිදහසත් ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා ඔබතුමාට මම කියන්න කැමති අපේ කාලේ තමයි අපි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ පටන් ගත්තේ. අපේ කාලේ තමයි අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය පටන් ගත්තේ. අපේ කාලේ තමයි අපි පේරාදෙණි නෑ ඒක දැන් ළමයි අරගෙන උගන්වනවා. ළමයිට ඔබතුමා දන්නේ නැති වුණාට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යෝ අරගෙන දැන් උගන්වනවා. ඒ බිල්ඩින් හදනවා. නමුත් කුලියට ගත්ත බිල්ඩින් වල උගන්වනවා දැන්. ඒකට මේ ලක්ෂණ කිරියල් ඇමතුමා අවසර දුන්නා. මේ රජයේ විශ්වවිද්‍යාල. අපි තමයි 17,000ක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගත්ත එක 27,000ක් වගේ.
ඊළඟ කාරණේ තමයි ඔබතුමා කිව් එක මේ දරුවන්ගේ මේ නොපැමිණීම එකක් ඔය ප්‍රමාදයක් වෙන්න පුළුවන් හැබැයි ඒක නෙවෙයි ඔය නොපැමිණෙන දරුවන්ගෙන් 90%ක් විද්‍යා විෂයන් හදාරන දරුවෝ මේ සැරේත් මේ වෙනකොට මේ ඇමතිතුමා යටතේ රවුම් පහක් ගිහිල්ලා ඉවරයි හැබැයි ඒත් 50%යි ලියාපදිංචි කියලා තියෙන්නේ 50% ඒක තමයි මෙතන හම්බ වෙනවා මේ කට්ටිය එයි රවුම් පහක් ගිහිල්ලා ඉවරයි එඳ හැමදාම බයෝ සහ ෆිසිකල් කරන ළමයි ලියාපදිංචි වෙන්නේ නැහැ පස්සෙන් රවුම ගිහිල්ලා කැඳෙව්වත් ඒ ළමයි ලියාපදිංචි වෙන්නේ නැහැ රවුම් දාන්න වෙන්නේ යාපනයේ නැගෙනහිර මේ අග්නිදීග වගේ ඉන්න ළමයි මේ පැත්තට හිමීට මාරු වෙනවා ඇත්ත ඒකේ ළමයිට අයිතිය තියෙනවා ඒ නිසා ඒ ළමයිගේ මේ රෙජිස්ටර් වීමේ ප්‍රධාන කාරණේ ඇත්තටම ඔය මේ 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 ළමයිගේ ප්‍රමාදය නෙවෙයි මේ විද්‍යා ළමයි ඇතුළත් නෝ දෙවෙනි කාරණේ තමයි සමහර දෙමව්පියෝ දැන් රජයේ විශ්වවිද්‍යාලවලට දරුවෝ දාන්න කැමති නෑ මම අමතක විශේෂයෙන් මේ නවක වදේ නිසා නවක වදේ පිටිපස්සේ ඔය ඔබතුමා මොනවා කිව්වත් ඉන්නේ දේශපාලන සංවිධාන දේශපාලන සංවිධාන මම ජනතා විශ්වවිද්‍යාලෙ මොන කියන්නේ හැබැයි ඇත්ත කාරණේ ඒක මට වඩා ඔබතුමා දන්නවා ඔක් ගැන ඒ නිසා ඇත්තටම සමහර ළමයි මේ ඇතුල් කරන්නේ නෑ දැන් එතන මං හිතන්නේ රමේෂ්ටයි අපේ අනුර කුමාර දිසානායක මැතිතුමාටයි මං උත්තර දුන්නා කියලායි මට හිතෙන්නේ මම කැමති කතා කරන්න දැන් මේ උපාධි ය පිළිබඳව ප්‍රධාන ප්‍රශ්නේ මතු කරන්නේ මේකේ ගුණාත්මක භාය ප්‍රමිතිය පිළිබඳව තමයි කතා කරන්නේ ඔබතුමාට මං කියන්න කැමති ඇයි මේ ප්‍රමිතිය ගැන කතා කරන්නේ නැත්තේ රජරට විශ්වවිද්‍යාලයේ මඩකලපුව විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්වවිද්‍යාලයේ රජරට විශ්වවිද්‍යාලයට මගේ කාලේ තමයි අපි දුන්නේ ඒක පටන් ගත්තේ මඩුවක වීගබඩාවක පටන් ගත්තේ ගැන අපි එයාට ගෞරව කරන්න ඕනේ එහෙම පටන් ගත්තේ මඩුවක තමයි මඩකලපුව පටන් ගත්තේ කබල් ඉස්කෝල බිල්ඩිමක පටන් ගත්තේ මෙඩිකල් ෆැකල්ටි තවමත් මේ අපේ මේ මේ ශික්ෂණ රෝහල වැඩ ඉවරනේ තවමත් ඉවරනේ එක මහාචාර්යවරයෙක් නැහැ අනුර කුමාර දිසානායක මැතිතුමනි මම රමේෂ් මන්ත්‍රීතුමාට කියන්න කැමැති ඔය මහාචාර්යවරුන්ට සුමානයක් ගිහලා වැඩ කරන්න කියන්නේ කවුද ගියේ පහුගිය කාලේ ගියේ පේරදෙණියේ ප්‍රොෆෙසර් ඔෆ් ඇනටොමි මහාචාර්ය මල්කාන්ති එයා පේරදෙණියේ වැඩ කරන ගමන් සෛතමක උපකුලපති තනතුර ගත්තා එතුමියට ඒ එඩිතරකම තිබ්බා ළමයි මුකුත් කරේ නැහැ ඔය මම උපාධිය ප්‍රදාන කරනකොට ඔය වගේම පාරට ඇවිල්ලා ඔය වගේම හත් ගහගෙන හිටියා හැබැයි එතුමිය උපකුලපතිතුමිය හැටියට හිටියා එතුමිය හැම සතියකම මඩකලපුව විශ්වවිද්‍යාලයට ගියා ගිහිල්ලා මගදී නිඳ ගිහිල්ලා වාහනේ ගහක හැප්පිලා මහාචාර්ය මල්කාන්ත මැරුණා ඒ ශ්‍රේෂ්ඨ මහාචාර්යතුමිය මැරුණා මම කියන්නේ දැන් ඔය විරුද්ධ වෙන අයට ඔය විරුද්ධ සුමානයක් ගිහිල්ලා උගන්වන්න කියන්නේ රජරට එක්කෙනා ඉන්නේ රජරට සුමානයක් ගිහිල්ලා යාපනය උගන්වන්න කියන්නේ එක්කෙනා ඉන්නේ මඩකලපුවට නෑ ෆයිසම් එකේ ඉන්නවා 23 සල්ලි දෙනවා සල්ලි ඒක තමයි මම මේ කියන්නේ කාරණා දෙකක් තියෙනවා සල්ලි දීලත් ඒ කට්ටිය යව ගන්න බෑ මොකද ඒකට මේ චැනලින් තියෙනවා සල්ලි දීලත් යව ගන්න බෑ මොකද සයිතම් එකේ පුළුවන් ඌ සයිතම් එකේ තුගන්නනවා සයිතම් එක ඇතුලේම චැනලින් ටිකට් කරගන්නවා ඒකේ යනවා හවස මේ මහාචාර්යවරු වරු රජරටට යන්නේ ඇත්ත අපි ලක්ෂ 3ක් වැඩියෙන් ගෙව්වා ඉත් ගිනේ පාඩුයි ඒත් පාඩුයි මොකද මේ හිටියම හවසට ගිහිලි වෙරලා මේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න බලයි කිව්වේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පෞද්ගලික වෛද්‍යන්ට විරුද්ධ නැහැ කියලා කියන්නේ නොමිලේ බෙහෙත් දෙන්න කිය. ওই වෛද්‍යවරු. ඇයි යන්නේ නැත්තේ රජරටට? ඇයි රුහුණටත් මදි. අපේ මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට එදා කිව්වා මේ කොහෙද මේ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිට 63 දෙනෙක් අඩුයි කියලා. උගන්නන එක ගුරුවරයෙක් මම ඒකට එතුමාට ස්තුති කරනවා එක්කෙනෙක් තම පාදින්. ඒකේ උගන්නන පීඩියාට්‍රික් මේ නියුරෝ ඩිවිෂන් එකේ හෙඩ් කවුද? ડોක්ටර් පාදින්. ওই වෛද්‍ය සංගමේ සභාපති. එතුමා උපාධියට සාමාන්‍ය සාමාර්ථයක් තියෙනවා. විශ්වවිද්‍යාල පැත්ත පළාතට ගන්න නැහැ එහෙමයි. හැබැයි කරන්න දෙයක් නැහැ එතුමා එහෙම යන එකට මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. MD එකේ එතුමා පළවෙනි සැරේ ෆේල්.
එලෙක්ෂන් එක ෆේල් පළවෙනි සැරේ. එහෙම අය විශ්වවිද්‍යාලයට ගන්නෙ නැහැ. හැබැයි රජරට කවුරුවත් නැහැ. දෙවෙනි සැරේ MD එක පාස්. එතුමා ගිහලා FRCS කරලා ඇවිල්ලා මෙහි මේ නියුරෝ ස්ටඩි මේ පැනල් එකට පෙනී හිටිනවා. ෆේල් එකේ. රිසර්ච් එක ෆේල්. එතුමා තමයි එතන දැන් පියුරටික් නියුරෝ සර්ජන් යුනිට් එකේ හෙඩ්. හැබැයි මං එහෙම හරි එතුමා එතන ගිහලා උගන්වන එකට මං සතුටුයි. මොකද යන්නේ? කට්ටිය යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ ගුණාත්මක බව ගැන කතා කරනවා නම් ඇයි හැරිලා මඩ කලපුවට මේ ওই වෛද්‍යවරුන්ට ওই මහාචාර්යවරුන්ට කියන්න සුමානකට කියලා දවස් දෙක තුනක් උගන්වන්න කියලා? කවුරුවත්ම නේ. අර ඉස්පිරිතාලවල ඉන්න නිකන් දොස්තරු උගන්වන්න. අපි ලක්ෂ දෙකක් දෙන්නම් තුනක් දෙන්නම් හතරක් දෙන්නම් කිව්වා යවා ගන්න බැරි වුණා. මේක තමයි අනුර මන්සිතුම මේකේ ඇත්ත කාරණය. ඒ නිසා ඇත්තටම එහෙම ගත්තම සහිත මේක දැන් මේ ගුණාත්මක බව. දේශන ශාලා ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ගිහිල්ලා බලන්න. රසායනාගාර ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ශික්ෂණ රෝහල ඉතා ඉහළ මට්ටමක තියෙනවා. දැන් ක්ලිනිකල් ට්‍රේනින් මදි කියලා කියපුවා. ඇයි මදි වුනේ? ඇයි මදි වුනේ? සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුන්න හෝමාගම ඉස්පිරිතාලයයි අවිස්සාවේල් ඉස්පිරිතාලයයි මේවා දියුණු කරගෙන මේක ක්ලිනිකල් වලට පාවිච්චි කරන්න කියලා. කවුද ඒකට ඉඩ දුන්නේ නැත්තේ? වෛද්‍ය සංගමේ. වෛද්‍ය සංගමේ මේකට ඉඩ දුන්නේ නැත්තේ. එහෙනම් කවුද ඒකට වගේ කියන්න ඕනේ? දැන් ඒකට උත්තරේ සයිතම් එක වහන එකද? ඔබතුමාලාගේ තීරණය පිළිබඳ මට ප්‍රශ්නයක් නැහැ. ජනතා විමුක්ති පෙරහැරට ඔබතුමාලා පෞද්ගලික අධ්‍යාපනයට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒකට මම පොඩි උත්තරයක් දෙන්නම්. දැන් මම ඒකට උත්තරයක් දෙන්නම්. රුසියාවේ අද තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල 2400 4201ක්. හැබැයි මෙඩිකල් කොලෙජස් තියෙනවා 331ක්. චීනේ 2801ක් තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල. 186ක් තියෙනවා මෙඩිකල් පීත. ඉන්දියාවේ තියෙනවා 3014 සංඛ්‍යාලේඛන කියන්නේ. ඉන්දියාවේ තියෙනවා 3301ක්. 134ක් තියෙනවා වෛද්‍ය විද්‍යාල. බංගලදේශයේ තියෙනවා 50ක්. මේ අපට වඩා හුඟා පහළ මට්ටමේ තියෙන රටක්. වෛද්‍ය විද්‍යාල තියෙනවා 16ක්. නේපාලේ 393ක් තියෙනවා. වෛද්‍ය විද්‍යාල තියෙනවා 19ක්. ඔය නේපාල ගැන කියනකොට අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිගේ දුව ගිහිලා ඒ නේපාලි විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න. මම ওই විශ්වවිද්‍යාලයට ගියා. හරි. ඒක ගිහිලා ජීල් මහාචාර්ය ජීල් පීරිස්ගේ දරුවා ඉගෙන ගත්තෙත් එහෙ. නෑ යා වෙන එක ඉගෙන ගත්තා. එයා ඉගෙන ගත්තේ මේ මණිපාලේ. මේ ළමයා ඉගෙන ගන්න එකේ උපාධි අවුරුදු 4.5යි. 4.5 මේ එස්එල්එම්සි එක කොහොමදවත් පිළිගන්නේ? එළමයා ඉගෙන ගන්න මන්ද නැ මොකක් කරන්න යනවා කියලා. ඒක පුංචි අපේ මේ ප්‍රාථමික ඉස්කෝලේකට වඩා හුඟක් පල්ලෙහා මට්ටමේ තියෙන්නේ. පාකිස්තානේ මම මෙඩිකල් කොලෙජ් 4කට ගියා. සහිතම් එකේ පැත්ත පලාතේ තියන්න බෑ. පැත්ත පලාතේ තියන්න බෑ. නෑ මම මේ කියන්නේ. මේ පහසුකම් අතින් මේවා ඊළඟට මැලේසියාවේ තියෙනවා විශ්වවිද්‍යාල 198. 24ක් තියෙනවා මෙඩිකල් කොලෙජස්. වියට්නාමේ තියෙනවා 117ක්. 75න් එහාට ඔයාලා එකක්වත් තිබ්බේ නැහැ. 117ක් තියෙනවා පුද්ගලික ඒවා. 79ක් තියෙනවා මෙඩිකල් කොලෙජස්. ඉතින් මෙහෙම කියන්න පුළුවන් දිගින් දිගට. ඒ හින්දා මුළු ලෝකේ හැම තැනම කියුබාවේ සහ උතුරු කොරියාවේ ඇරෙන්න මුළු ලෝකෙම පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාල තියෙනවා. මේ වලට මුළු ලෝකේ කොහෙවත් මෙහෙම මහපාරට බැලලා කෑ ගහන්නේ දඟලන්නේ. මේක තක්කඩිකම. ඒක තමයි මම කියන්නේ. මේක තක්කඩිකම. දැන් ඔය පාදෙනිය දොස්තර පාදෙනිය මැතිතුමා මේ සභාපති හැටියට honorable minister you have 5 minutes more. Okay. මම තව විනාඩි 5ක් ගන්නවා. විනාඩි 10ක්. මේ පාදෙනිය ඊබා එක ෆේල්. මොකද කරේ? 50යි තිබ්බ ලකුණු මන්ටම 34ට ගෙනා ගත්තා. බය කරලා. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ආපහු 50ට ගෙනිච්චා. බය වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශේ. බය වුණේ. මම මේ ඔබතුමාට කියන්නේ. නෑ මම මේ කියන්නේ වෛද්‍යවරු කරන දේවල්. මේ අපි කරන දේවල්. එතුමා MD එක ෆේල්. පළවෙනි සැරේ. එහෙම ආයෙත් කවදාවත් සබ් ස්පෙෂලිටිස් කරන්න දෙන්නේ නෑ. ලංකාවේ කිසිම නියුරෝසර්ජන් කෙනෙක් නෑ. ෆස්ට් ක්ලාස් එකක් නැත්නම් අපර ගන්න නැති කෙනෙක්. එකම ක්ලාස් එකක් නැති නියුරෝසර්ජන් පාදෙනි. එයා දැන් කතා කරන මේ කොලිටි ගැන සයිතම් එකේ. මේ කොලිටි නැතිම නැති වෛද්‍යවරයා. මෙයා
හරි නෑ නෑ එනිසා මම කියන්න කැමති එතුමාගේ මුළු අධ්‍යාපන මේකම හොරකම දැන් SLMC එක කියනවා ඔබතුමාලා කියනවා මම ඔබතුමාලා මේක දැනගන්න මේක දැන SLMC එකට එක මේකට විරුද්ධයි කවුද මේකේ විරුද්ධත්වයේ ප්‍රධාන මිනිහා රෙජිස්ට්‍රා කවුද මේ රෙජිස්ට්‍රා හරි ටෙරන්ස් සිල්වා දැන් මේ ටෙරන්ස් සිල්වා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මන්ත්‍රීතුමනි විසා මාර්ගන කෙලීම ගියේ සයිතම් එකට ඉලා ඉගෙනවා කොමියුනිටි මෙඩිසින් හැබැයි සයිතම් එකේ මේ අය හැම මාසෙකම ශිෂ්‍යගේ ඔපිනියන් එක අහනවා හැමදාම ඔපිනියන් පෝල් එක 0 මොකද මේ මනුස්සයාගේ දේශනේ අහන්න බෑ කොමියුනිටි මෙඩිසින් ඉගන්නේ යා නොමිලේ ශිෂ්‍යත්වයක් යටතේ යාගේ දුව දාගත්තා ඒක දාගත්තේ 4 වෙනි බැච් එක ගොඩක් අය ඇති මම නෑ හැබැයි තව දාගත්තා ඇති ඒක පුද්ගලික විශ්වවිද්‍යාලයක් ඒක නෙවෙල් ප්‍රනාන්දුට සමාගමට ඒකට එකඟ නම් එයාට නොමිලේ උගන්වන්න දෙන්න පුළුවන් දැන් මේ තෙරන් සිල්වාගේ දුව 4 වෙනි බැච් එකේ දැන් අපි ගැසට් කරේ 5 වෙනි බැච් එකේ ඉඳලා පස්සේ අපි අනිත් බැචස් වලට දුන්නා ඔය කාල පොන්සේකලාගේ රිපෝට් එහෙම දිහා බලලා හැබැයි අපි 5 වෙනි බැච් එකේ ඉඳලා තමයි මේවා කරේ මොකද එතනින් එහා අපි දන්නේ කවුද ගත්තේ කියලා හැබැයි 5 වෙනි බැච් එකේ ඉඳලා ළමයිව ගත්තේ UGC එක ගිහිල්ලා ඉඳගෙන ඉන්ටර්වයුව කරේ UGC එක ගිහිල්ලා ඉන්ටර්වයුව කරේ ඉතින් අපි ගැසට් කරා තෙරන් සිල්වා අපේ ගෙදර ආවා ඔය SLMC එකේ රෙජිස්ට්‍රා. ඇවිල්ලා මට කිව්වා අනේ සර් කොහොම හරි 4 වෙනි බැජ් එකත් රෙජිස්ට්‍රා. මං කයි කරන්නේ කොහමද? අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ කොහොමද ඒක කරන්නේ. එතකොට ටෙරන්ස් කරේ දුවට කිව්වා මෙඩිකල් දාලා ගෙදර නවතින්න. දුව මෙඩිකල් දාලා ගෙදර නැවතුණා. ඒ හතර වෛද්‍ය විද්‍යාලේ රාත්‍රී සාදයක් තිබ්බා. සාදයට දුව ඇවිල්ලා හොඳ හැටි නැටුවා. නටපුවම අනිත් ළමයි සේරම පහුවදා ගිහිල්ලා වයිස් චාන්සලර්ට කිව්වා ප්‍රොෆෙසර් මල්කාන්තිට මේක මේ මෙඩිකල් දාලියරලා ගෙදර ඉන්නවා මම අඳයිවිලා ඊයර ඇවිල්ලා හොඳටම අපිත් එක ඩාන්ස් කරා එහෙනම් අපටත් ඉඳ දෙන්න මෙඩිකල් දාලා ගෙදර ඉන්න එතකොට මෙයා මෙඩිකල් බෝඩ් එකකට කැඳෙව්වා කැඳවපුවම මෙඩිකල් බෝඩ් එකකට කැඳෙව්වා කැඳවපුවම ආවේ නෑ මේ ළමයා එතකොට මේ ළමයා අයින් කරා ඒක තමයි ටෙරන් සිල්වාට තියෙන ප්‍රශ්නේ නිසා මිනිහා රිටයර් වෙලා ආවේ එතනට දරුවා එකේ දාගෙන හොඳට ඉගෙනගෙන ඉඳලා දරුවා වාස් කරපු එක තමයි තෙරන් සිල්වාට තියෙන ප්‍රශ්නේ. එසම මම ඔබතුමාලට කියන්නේ ඇත්තටම අපේ දැන් ඔබතුමා ડોක්ටර් පාදිනිය ගැනත් තෙරන් සිල්වා ගැනත් නිකන් පුද්ගලික බොහෝ දේවල් කිව්වනේ. ඔව්. හැබැයි දැන් මොකද්ද මේ මහත්තුරුන්ට ඒක පිළිබඳව පිළිතුරු ලබා දීමට තියෙන අවස්ථාව? නෑ නෑ ඒක මෙතන පත්‍රේ කියන්න පුළුවන්. මෙතන පාදිනියත් නෑ. මෙතන ටෙරන්ස් සිල්වත් නෑ. ඒකට පත්‍රේ කියන්න පුළුවන්. ඔන්න ඉතින් මට පාදිනියව හම්බෙන්න පුළුවන් ටීවී එක. මට පාදිනිය හම්බෙන්න පුළුවන් ටීවී එක. මට පාදිනිය හම්බෙන්න පුළුවන් රූපවාහිනිය. අනේ මං කැමතියි. අපේ මිත්‍රෝ පාදිනිය ඒ වගේම එයාට උදව්ත් කරලා තියෙනවා මං. ඉන්න මං කලබල වෙන්න එපා. මම මේ කියන්නේ ඇත්තටම මේ රටේ දරුව ගරු සභාපතිතුමනි 463,000 ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න. මේ දරුවෝ අපි විශ්වවිද්‍යාලවලට ගන්නෙ නැහැ. මේ දරුවෝ සේරම සල්ලිකාරයන්ගේ දරුවෝද? නැහැ සභාපතිතුමනි. හොඳ ඉස්කෝලයක් හම්බෙන්නේ නැචන අම්මලා තාත්තලා ණය වෙලා රත්තරන් බඩු ගස් තියලා ඉඩම් ගස් තියලා දරුවා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දානවා. ඒ දරුවා පිට යවන්න සල්ලි නැහැ. අපි ඒ දරුවන්ට මේ රටේ අවස්ථාවක් ලබා දීම වැරදිද? මම කියන්නේ නුවර එළිය ළමයා මේ සැරේ B2යි ඒ දරුවට C1යි ඒ දරුවා මෙඩිකල් කොලෙජ් හවු වෙනවා හැබැයි ඒ දරුවා එක කාමරේ පාඩම් කරපු නුවර දිස්ත්‍රික්ක ළමයා A2යි B1යි ඒ දරුවා හවු වෙන්නේ නැහැ ඒ දරුවා හවු වෙන්නේ නැහැ සයිතම් එකේ ක්වොලිටි ගැන කතා කරනකොට මම කියන්න කැමති මේ අපි විශ්වවිද්‍යාල මෙඩිකල් කොලෙජ් වලට ළමයි ගන්නෙ ක්‍රම තුනකට. මෙතනින් ඉවර කරමු. එක නෑ පා. ආ විනාඩි 2ක් තුනක්. හරි. ගන්නෙ ක්‍රම තුනකට. එකක් තමයි 140ක් ගන්නවා අපි ලකුණු වල. ඒ තුන එනවා. අපි 155ක් ගන්නවා දිස්ත්‍රික් කෝටා ගැටේ. සභාපතිතුමනි කිලිනොච්චේ මන්නාරමෙන් S3 ඇතුල් වෙනවා මඩ කලපු වෛද්‍ය විද්‍යාලේ. ඊළඟට තව පහක් ගන්නවා අනුර මන්ත්‍රීතුමනි තව පහක් ගන්නවා අති දුෂ්කරකේ ඒක මේ ළමයිට දෙන අවස්ථාවක් හැබැයි සයිතම් එකට වැඩ තුනයි සම්මාන දෙක නැතුව ඉල්ලුම් පත්‍රයක්වත්
පිළිගන්නේ නැහැ බාරගන්නේ නැහැ මේක තමයි ඇත්ත එනිසා ගරු සභාපතිතුමනි මම අවසාන වශයෙන් ඔබතුමාට කියනවා මට විනාඩි 5ක් දුන්න නිසා අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අරගෙන බලන්න මේ මේක නේෂනල් හයිඩ් මේ මම හදපු එක නේෂනල් හයිඩ් එජුකේෂන් ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් ප්ලෑන් ඔෆ් ශ්‍රී ලංකා මේක ලියලා තියෙන දේ බලන්න ගරු සභාපතිතුමනි to be an international hub of excellence in higher education by 2020 අපිට ඕනකම තිබ්බා විදේශ දරුවෝ මේ විශ්වවිද්‍යාලවලට ගේන්න මම ඔබතුමාලට කියන්න කැමති අපි පටන් ගත්තා විදේශ දරුවන්ට ලංකාවේ ශිෂ්‍යත්ව දෙන ක්‍රමයක් මේක අරගෙන බලන්න මේකේ තියෙන ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් ස්කෝලර්ෂිප් ෆෝ ෆොරීන් ස්ටුඩන්ට්ස් අපි පටන් ගත්තා මහින්ද රාජපක්ෂ යුගයේ අපි පටන් ගත්තා මේක මේ අපි හබ් එකක් කරන්න ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කරන්න පටන් ගත්තා ඒකේ අපි බලන්නේ ඔබ්ජෙක්ටිව් By increasing the access to state universities from 22,000 to 25,000, I mean 27,000 that way. Then another 30,000 that way. 50,000 again, I mean, increasing the access of NAM university higher education from 4,900 to 6,000. I mean, make it again. Then 10,000 that way. 15,000 that way again, I mean, plan karna, I mean, By increasing the access through the national online distance education through 1,500 to 5,000. Meva tamai. Objective two. Deveni aramuna garu Andhra Kumar Dishana can facilitate the non-state higher education sector to expand the access through the academic stream to reach the annual intake to be 10,000 by 2050. මේක තමයි අපි කරේ ඒක නිසා තමයි අපි ඉංජිනේරු උපාධි පිරිනමන පාඨමාලා පිරිනමන ආයතන 8කට උපාධි ප්‍රදානය දුන්නේ ඒ නිසා තමයි අපි සාහිත්‍යමයකට දුන්නේ අපි උත්සාහ කරා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් ගේන්න බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා මගෙත් එක්ක ගිහිල්ලා මීරිගම මුල් ගල තිබ්බා ලක්ෂර 100ක් අපිට දුන්නා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා හැබැයි ඒ කට්ටිය ආවේ නැහැ මානව හිමිකම් ප්‍රශ්න නිසා එතන බෝඩ් ඔෆ් ගවර්නර්ස් විරුද්ධලා ඒකට ගේන්න බැරුණා අපි ගෙන්නවා ඉන්දියාවේ මේ මොකද්ද මේ මණිපාල් විශ්වවිද්‍යාල අපි අක්කර 90ක් දුන්නා මේ මේ කටුනායිකි අක්කර 90ක් දුන්නයි මණිපාල් කිව්වා we'll see what happened මාල්ලේයි සයිතම් එහෙම තමයි එයා නැවතුනේ එනිසා ඇත්තටම මේ රටේ ඒ තුන අරගෙන වෛද්‍ය විද්‍යාව හදාරන්න බැරි දරුවෝ නුවර දිස්ත්‍රික්කේ ඉන්නවා කොළඹ දිස්ත්‍රික්කේ ඉන්නවා ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්නවා ගාල්ල දිස්ත්‍රික්කේ ඉන්නවා මාතර දිස්ත්‍රික්කේ ඉන්නවා මේ දරුවන් සල්ලි නැති වෙන්න පුළුවන් බැංකු ලෝන් එකක් දෙයි. දැන් ඉංජිනේරු දරුවෝ හුඟක් දෙනකොට බැංකු ලෝන් එකක් දෙනවා. ලක්ෂ 15 20 බැංකු වලින් ලෝන් දෙනවා. ඉංජිනේරු ශිෂ්‍යයන් වෛද්‍ය ශිෂ්‍ය ලෝන් එකක් ගයි. ලෝන් එකක් අරගෙන යයි ශිෂ්‍යත්ව දෙයි. ශිෂ්‍යත්ව දෙයි. නොයිකුත් බැංකු ආයතන මූල්‍ය ආයතන වලින් ළමයිකට දෙන්නකොට ශිෂ්‍යත්ව දෙයි. ඒ නිසා ලංකාවේ කරුණා කරලා පිටරට යන්න සල්ලි නැති ඒත් සාමාන්‍ය පන්ති දරුවෙකුට ශිෂ්‍යත්වයක් අරගෙන හරි බැංකුවේ ණයක් අරගෙන හරි වෛද්‍ය විද්‍යාලයක මෙහි ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙන්න තියෙන නිදහස නැති කරන්න එපා ඒක තමයි අධ්‍යාපනයේ නිදහස කියන්නේ හැබැයි ඒ ගමන් අපේ ඇමතිතුමා මෙතන ඉන්නවා අපි සබරගම ඉක්මනින් වෛද්‍ය පීඨේ පටන් ගන්නවා අපි වයඹ වෛද්‍ය පීඨේ ඉක්මනින් පටන් ගන්නවා අපි මේ ඌව වෙල්ලස වෛද්‍ය පීඨේ ඉක්මනින් පටන් ගන්නවා මේ රජයේ විශ්වවිද්‍යාල ඒ නිදහස් අධ්‍යාපනය අපි පුළුවන් තරම් දියුණු කරනවා නමුත් ඒ ගමම්ම අපි හිතන්නේ ආසියාවේ දරුවන්ට හොඳ අධ්‍යාපන මධ්‍යස්ථානයක් හැදෙන්න මේ ලංකාව දියුණු කරන්න පුළුවන් අද ස්ලිට් එකේ දරුවෝ 300 ගණක් ඉන්නවා විදේශ දරුවෝ අද සයිතම් එකේ දරුවෝ 70 ගණක් ඉන්නවා විදේශ දරුවෝ අද මේ පොද අපේ කොතලාවලේකේ දරුවෝ 100ක් විතර ඉන්නවා විදේශීය දරුවෝ ගොඩක් මෙහෙට ඉගෙන ගන්න එනවා ඒක හොඳ අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කරන්න තියෙන ඉඩකඩ අවුරන්න එපා වහාම මම කියන්නේ මේ සයිතම් එකට අධිකරණ තීන්දුව ඉතා පැහැදිලි ඉතින් අධිකරණ තීන්දුව පිළිබඳ විශ්වාසයක් නැත්නම් අපේ රමේෂ් මන්ත්‍රීතුමා වගේ අයට යන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයට යනවා කියලා තීන්දුව අරගෙන කරබාගෙන ඉන්න යන්න මේ නීතිය හරි පැහැදිලි මේ නීතියට හොර කරන්න බෑ ඒ නිසා සයිතම් විද්‍යාලයේ දරුවන්ට වෛද්‍යවරු හැටියට මේ රටේ ලියාපදිංචි වෙන්නට තියෙන සුද්ධ අයිතියට හෙලා දකින්න එපා විරුද්ධ වෙන්න එපා කියන කින් මන් යන්නේ Thank you.